சுலங்கக்கும் வெலா ஒப் சொயா இன்ன ஊனி செவனெல்ல வாகி ஒபலங்கின் இன்ன ஊனி ஹமுவூதினே இத்த பேந்திலாசனே முழு ஜீவித்தே ஒப்பட்ட மை ஆதரே அது சந்தரோ ஹித்தக்க රැඳුණු මතක හිරු හිතක මතක සමග තාරුණ්‍ය සිහින කුමාරය ශිහාන් මෙහිණඟ මගේ ඊළඟ ප්‍රශ්නය ඇයි බයන්නේ සින්දු ගැන කතා කරන්නේ ප්‍රශ්නයක් කියන්නේ කොහොමද 9 වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්ට පුළුවන්ද 6 වසරේ ඉගෙන ගන්න කෙල්ලෙක් කියලා කියන්න බෑනේ 6 වසරේ ඉගෙන ගන්න ළමෙක්ට ආදරය කරන්න එහෙම වෙන්න පුළුවන්ද එහෙම වෙන්න බෑ එහෙම උනේ නෑ නර්තන විෂය කරන හය වසරේ ගෑනු ළමයි ටිකක් ඉන්නවා. ඒතර මම ඉතාලම ප්‍රසිද්ධයි මං කියන අර 9 වසරෙන් තමයි මම මියුසික් වලට එන්නේ කියලා. ඒතර චිත්‍ර ශිල්පයෙන් සංගීතයට ඇවිල්ලා ඉතා ජනප්‍රියයි අවුරුදු 40ක 50ක ඉතිහාසයේ පළවෙනි ගෝල් මෙඩල් එක ක්ලාසිකල් සිංගින් වලින් මම අරන් එනවා අහම්බෙන්. වාගේ. එතකොට පොඩි එකා කියලා කියන්නේ. අහහ මියුසික් කරන පොඩි එකා. එතකොට සංගීතය කරපු අපේ විෂය භාරව හිටපු ගුරුතුමා සහ ඒ දවස්වල ඒ ලෙවල්ස් කරන සංගීත කරන ලොකු අයියල ටික මාව අරන් ගිහිල්ලා පෙන්නනවා අන්න ලස්සනට නටන පොඩි කෙල්ලෙක් ඉන්නවා අර ලස්සනට නටන ගෑණු ළමෙක්ව දැක්කනේ නේද ඊට පස්සේ ඒ ගෑණු ළමයට හිත ගියා ඊට පස්සේ කොහොමද ඒ ගෑණු ළමයට මුලින්ම ආදරේ කියලා කිව්වේ ආදරේ කියලා නෑනේ දූත මෙහෙවරක් ඊට කරන්න දෙන්න එපා යව ඒ දේවල් මේ කතාව අපි කිව්වා එහෙම තමයි උනේ නෑ මගේ හිටියා ඒ කියන්නේ අවුරුදු ගාණක් ඒ කියන්නේ මම ඒ ලෙවල්ස් කරන ගම්ම මේ වැඩේ මම ට්‍රයි කරනවා මම තනියම ට්‍රයි කරා ඒ කියන්නේ කොහොම හරි කියනවා නංගි හා නංගි මම ඔයාලට කැමති කියලා කියන්න තියෙන්නේ එහෙමනේ කොල්ල ඉතින් එහෙම යනවා හැබැයි ගියාට ඒක මේ ශක්තියක් ආවේ නැහැ කොහොම නංගි ගියද්දි ළමයා දුවනවා එහෙම එකක් තිබුණා ඉතින් සක්කල් දෙක මැඩලින් ගහනවා වගේ වුණා නේද ඔව් පොඩි අර මෙහෙම ශක්තිය ලොකුවට දැන් ලොකුවට කතන්දර කිව්වට පොඩි අර ආදරේ කියා ගන්න බැරි ගැතියක් තිබුණා හා පස්සෙ ඉතින් අතෑරලා දානවා වගේ කාලයක මගේ තනකදී මගේ හොඳම යාළු මිතුරියන් දෙදෙනෙක් හිටියා. අර ටිකක් මිතුරිය වැඩි මිතුරන්ට වඩා ඉස්සෙල්ලාම. ඊශානි, හසිනි. පණ වගේ මාත් එක්ක හිටපු යාළුව දෙන්නෙක්. අහහ. ඉතින් මට කිව්වෙත් නැහැ. ඒ දෙන්න ගිහිල්ලා ඉතින් මේ ළමයාව කන්වින්ස් කරලා ඒ අයියා වට මෙහෙමයි වා ගැන සින්දු ලියලා තිනවා ගොඩාක් යා මැරෙන්න හදනවා යා දැන් පිස්සෙක් වගේ මම ඇත්ත පිස්සෙක් වගේ හිටියේ නෑ මම ඉතාලි මුදින් හිටියා